ආදායම් මාර්ග ඇයිරී තිබෙනවා 15යි. ත්‍රී වීල් හයර් කරනවා. ඒකෙන් ගත්තොත් රුපියල් 2000ක දෛනික ආදායමක් තිබුණා. ඒක 18 වඩා අඩු වී තිබෙනවා. ඒකම පාරේ කොලකඳ තියම් විකුණපු කෙනෙක් ගත්තොත් ඊට කලින් වීදුරු 50ක් විකුණනවා නම් දැන් 10ක්වත් විකුණන්නේ නැහැ කියලා ඒගොල්ලෝ කියනවා. ඒ නිසා සෑම ශේස්ත්‍රයකම ආර්ථික ඇති වී තිබෙන කඩාවැටීමක් තිබෙනවා. රාජ්‍ය ආදායම් පැත් බැලුවා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව බැලුවා. ගිය අවුරුද්ද බිලියන 800ක් ආදායම උපයාගෙන තිබෙනවා. ඒකෙන් හතරෙන් එකක්වත් මේ අවුරුද්දේ උපයා ගන්න බැරි වෙවි කියන අදහසක් ඉදිරිපත් වෙමින් තිබෙනවා. ඒ නිසා ආර්ථිකයේ ඇති වී තිබෙන විශේෂිත වර්බුදයක් ඉස්සරහට ගලාගෙන යන එක වළක්වන්න බෑ. අපේ යෝජනාවක් මම හිතන්නේ අපේ ආර්ථික වැඩපිළිවෙත අපි යෝජනා කරලා තිබෙන්නේ යම් නොසැලෙන ආර්ථික උපාය මාර්ගයකට අපිට යන්න ඕන. මම කියන්නේ නෑ ලෝකයේ සිද්ධ වෙන ඕනෑම චලනයක් අපේ ආර්ථිකයට බලනොපායිදීවි කියලා බලපානවා. නමුත් අපිට මාරාන්තික ලෙස බලපානවා. ඒ නිසා අපි නව තැනක අපේ ආර්ථිකය පිහිට විය යුතු කියන එක තමයි මේ කොවිඩ් වසංගතය හමුවෙත් අපිට පෙන්වන්න කරලා තිබෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.